ජනාධිපති වරණේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කෙරෙන ජනහමුවක් කුරුණෑගල මාවතගම සතිපොල ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැලියට මහජන නියෝජිතයින් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජනතා මිතුරේ නායක අනුර කුමාර එදුම මෝඩ දක්ෂ හනුමන්ත වගේ කිරවල් ගිනි තිබ්බේ. අන්න අනුර කුමාරගේ හපංකම 88-89 තේමයි 20-22 ආදරණීය අම්මේ තාත්තේ ඒකමයි කෙරුවේ. කැලේ මාරුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගේ. මුංගේ තියන්නේ මිනි මාරු ලේ පිපාසිත දේශපාලනය. මහා විනාශයක් කෙරුවා එදා. මෙවුන්ට දන් දෙයිද අපේ හාමුදුරනේ? අපේ මිනිස්සුන්ගෙන් අපි ඉල්ලන අපේ ආදරණීය ජනතාවගෙන් මෙයාට රැවටෙන්න එපා. ජේවිපි කාර්යම තියෙන බොරුව, කුහකකම, වෛර ඉරිසියාව අපි ඔබෙන් ඉල්ලන්නේ. අපි හැමෝටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරපු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුතාට ඡන්ද දෙනවද? අනුර කුමාර දිසානායක තරඟ බිමේ ඉන්නවා. සමහරු හිතනවා අනුර කුමාර දිසානායකට ඡන්ද ටිකක් වැටෙයිද කියලා. බැරි වෙලාවත් සීන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති වුණොත් නිකන් හිතන්න අනුර කුමාර දිසානායක කොහොමද මේ රට හදන්නේ? අනුර කුමාර දිසානායකට හදලා පුරුදු නෑ. හදාගෙන එන වරායේ ගලපෙන්නපු අනුර කුමාර දිසානායකගෙන් මම අහන්නේ, ඒ වරාය ඔබේ සංවර්ධන සැලැස්මට දාලා මේ රට හදන සංවර්ධන සැලැස්මේ හම්බන්තොට වරාය තියෙනවාද නැද්ද කියන කාරණාව මේ රටට අනුර කුමාර දිසානායක කියන්න ඕනේ. චීනෙට විකුණනත් නැවත සාකච්ඡා කරලා කළමනාකරණය කිරීමේ හැකියාව අනුර කුමාරට තියෙනව නැද්ද කියලා අහන්න ඕන. නාමල් රාජපක්ෂ සූදානම් නැවත වතාවක් සාකච්ඡා කරලා වරාය කළමනාකරණය කරන්න. අනුර කුමාර දිසානායක ගුවන්තොටුපළෙන් ප්‍රයෝජන ගන්නවද නැද්ද කියලා දැන් කියන්න ඕනේ. අධිවේගී මාර්ග ටිකෙන් ප්‍රයෝජන ගන්නවද කියලා අනුර කුමාර දිසානායක කියන්න ඕනේ. සීගිරි ගලකඩල ගොඩ කරනවයි කියපු පෝට් සිටිය අනුර කුමාර දිසානායක ආවම වහලා දානවද කියලා අපි දැනගන්න ඕනේ. පාරවල් හදනකොට හොරා කෑව කිව්වා, කැටගල්ලල්ලනකොට හොරා කෑව කිව්වා. නතර වුණු සංවර්ධනය, ග්‍රාමීය සංවර්ධනය අනුර කුමාර ආවම නැවත පටන් ගන්නවද කියලා දැනගන්න ඕනේ. අනුර කුමාර දිසානායකෙන් අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න කැමතියි. අපි හැමදාම මේ රටට ආදරය කරපු දේශපාලන බලවේගයක්. අපි කවදාවත් රටට අහිත කරපු දේශපාලන තීන්දුවක් අරගෙන නැහැ. අපි විශ්වාස කරනවා මේ රටේ රණවිරුවට නිසි ගෞරවය අපි දෙන්න ඕනේ. මේ රට බේරගත්තු රණවිරුවන්, රණවිරුවගේ සුපසාධනෙ අපි බලන්න ඕනේ. ඒ වගේම තමයි රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්පල තියෙන ගැටලු අපි විසඳනවා. රණවිරුවගේ හදගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තියෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බිහි කරපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි කියන එකත් මං ඊටමත් ආඩම්බරෙන් මතක් කරනවා. මොකද අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටපු කණ්ඩායමක්. අපේම සමහර දේශපාලඥයෝ තමන්ගේ පටු ආසිවලට ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ රණවිරුව පාවල අපහාස කරන්න පටන් ගත්තා. එහෙනම් අපි දැඩිසේ විශ්වාස කරනවා මගේ ආදරේ අම්මේ තාත්තේ මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරගත්තු දේශපාලන බලවේගයක් අපි ගොඩ නගන්න ඕනේ. අද සමහර දේශපාලඥයෝ හිතනවා පිටින් ඉනලා කන්න දෙන එක ලාභයි කියලා. අපි විශ්වාස කරනවා නැහැ. මේ රටේ වවන්න පුළුවන් හැම භෝගයක්ම මේ මාතෘභූමියේ මහ පොළොවේ අපි වගා කරන්න ඕනේ. ඒ වගා කරන්න අවශ්‍ය පහසුකම් ටික අපි දෙන්න ඕනේ. ඒ තුල මේ රට කෘෂිකාර මාන්තෙන් ස්වන් පෝෂණය කරන්න පුළුවන් හැම පියවරක්ම ගන්න අපි පිටවන ආණ්ඩුවෙන් අපි කටයුතු කරනවා. එහෙනම් අපි විශ්වාස කරනවා අපි හදන්නේ තරුණයාගේ ආණ්ඩුවක්. ඒ තරුණයාගේ ආණ්ඩුවක් තුල නිපුණතාවයට, හැකියාවට, පුහුණුවට, ඵලපුරුද්දට අභිමානයෙන් යුතුව රැකියාවක් කරන්න පුළුවන් වපසරය, පරිසරය අපි නිර්මාණය කරන. ඒ වැඩපිළිවෙලත් දෙක්කයි මගේ ආදරණීය අම්මේ තාත්තේ මිත්‍රවරුනි අපි ආණ්ඩුවක් පිහිටවන්නේ. අද මැතිවරණ වේදිකාව දිහා බැලුවම අපේ හාමුදුරනේ සමහර ප්‍රතිපත්ති ප්‍රකාශන කියන ඒවා ප්‍රායෝගික නැද්ද කියන ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවා. සමහරු ආගම, දහම, සංස්කෘතිය පාවල දෙනවා මැතිවරණ වේදිකාව තුල. මම වගකීමකින් කියනවා මගේ ආදරණීය අම්මේ තාත්තේ මේ රටේ සංස්කෘතියට හානියක් වන කිසිම දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් අපි ක්‍රියාත්මක කරන්නත් ඉඩ තියන්නේ නැහැ කියන එක මම වගකීමකින් ඔබ තම උන්වහන්සේලාට කියනවා.